බෞද්ධ දර්ශනය තුළ පෞපින් වලට ආනිසංස ලැබෙන විදිය වෙනස් මගේ ප්‍රමාන්තේ කතෝලික දහමට වඩා. එතනදී බෞද්ධ දර්ශනය තුළ අපි දකිනවා කෙනෙක් කරපු පව් සහ පින් ගොනු කරලා සරලව කියනවා තරාදියක දාලා මැනලා ඒ පව් පින් වල කුසල් අකුසල් වල ස්වභාවයත් එක්ක තමයි තව නැවත භවයක උපදින්නේ. නමුත් උන්වහන්සේගේ දහම තුළ එහෙම දෙයක් නෙමෙයි. කෙනෙක් කොච්චර පව් කරත් අන්තිම මොහොතේ සිත වෙනස් කරගත්තොත් සිත වෙනස් කර ගන්නවා කියන්නේ උන්වහන්සේගේ දහම පිළිපදින්න ගත්තොත් එයාගේ කලපව් අමතක කරලා ස්වාමීන් වහන්සේ ඒ දහම පිළිපදින්න ගත්ත තීරණය එක්ක යව ගලවනවා. මගේ ආදර විමන්තිනේ මේකේ මොකද්ද කියන්නේ? සම්බන්ධතාවය ස්වාමීන් වහන්සේත් එක්ක. ඔබම ගලවන්නේ පව්පින් වලින් නෙමෙයි ඔබගේ සම්බන්ධතාවය තුළ. ඒ සම්බන්ධතාවය තුළ කොච්චර උන්වහන්සේ වෛත්‍ය කර ගන්නවද? ඒතර ඒ වචනේ බලන්න ඒ දුෂ්ටයා තමා සියලු උපාය වලින් හැරි මගේ සියලු පණත් පවත්වමින් ප්‍රීති නීති ගරුකවද අවංකවද සිටියොත් ඔය සැබවින්ම නොනැසී ජීවත් වන්නේ. ඔක ලෝකයේ සියලු වැරදි ඔහුට විරුද්ධව සිහි නොකරන ලැබේ. ඔක ඔබගේ ධර්මිෂ්ඨකම නිසා ඔය ජීවත් වන්නේ. දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරි ජීවත් වීම මිස ඔ නැසී යාම කිසි කලෙකත් කලස් කිසි ලෙසකින් මට සතුටක් වනු ඇද්දයි මෞත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසල්සේක. කවදාවත් ස්වාමීන් වහන්සේ කැමති වෙන්නේ නැහැ මගේ ප්‍රමාන්තයට ඔබ විනාශ වෙනවට. දඬුවම කියන එක නිරන්තරයෙන් පාපයත් එක්ක ඇඳිච්ච දෙයක්. ඒ දඬුවම කරට ගන්නයි ජේසු ආවේ මේ ලෝකෙට. කරට අරගෙන ඔබව නිදහස් කරන්න. ඉතින් උන්වහන්සේ කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒතර ඒ තැනදී උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා සබහා ධාමයෙන් එහා කටයුතු කරන ස්වාමීන් වහන්සේ නිසා උන්වහන්සේට පුළුවන් ඔබගේ අතීතය වෙනස් කරන්න. අතීතේ පාපය ඔබගේ වර්තමානයේ යහපත එක්ක අයහපත දිහා බලලා ඒක සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. ඒක කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. බෞද්ධ දර්ශනයට එහෙම කරන්න බෑ. තමුන් කළපව් පරිසම් දෙන්නම වෙනවා. ඒකේ ස්වාමින් වහන්සේ මේ හැම තැනකටම වඩා ඉහළින් ඉන්න අත්දැකීමක ඔබ මම ඉන්නේ. ලෝකයේ විශ්වයේ මවුන් කරුවානම් ඒ හැම තැනකදීම ස්වාමින් වහන්සේ කියන්නේ එකයි මම කැමති නෑ මගේ දරුවා විනාශ වෙනවට. දුෂ්ට ඇරෙන එක තමයි මගේ ආරම්භය. ඒක උන්වහන්සේ එකම පුතා මේ ලෝකෙට වන්න කාරණාව. මගේ ආදර විමන්තේනේ අනිත් පැත්තෙන් ගත්තාම ඒ ධර්මිෂ්ඨෙක් තමගේ ධර්මිෂ්ඨකමෙන් හැරි අධර්මිෂ්ඨකම් කොට දුෂ්ටයා කියන සියලුම පිළිකුල් ක්‍රියා කළොත් ඔහු ජීවත් වේද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි නොකරනු ලැබේ. ඔහු කළ ඔබගේ ද්‍රෝහිකම් නිසා ඔහු කළ ඔහුගේ පාප නිසා ඔහු නසින්නේ. ඒත් සමිදානගේ ක්‍රියා අසාධාරණයි නුඹලා කියන්නේ. අවිශ්‍රාල්වරණි අසන මාගේ ක්‍රියා අසාධාරණ සාධාරණ නොවේද? සාධාරණත්වය නුඹලාගේ ක්‍රියා නොවේද? ධර්මිෂ්ඨක තමාගේ ධර්මිෂ්ඨකමින් හැරි අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කලව නසින්නේ තමා කළ අධර්මිෂ්ඨකම නිසාය. යළි දුෂ්ටයා තමා කළ දුෂ්ටකමින් හැරි නීතිගරුක භවන්කවද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේ. ඔහු වරද තීරුම්ගෙන තමාගේ සියලු වැරදිවලින් හැර නිසා ඔහු නොනැසී ජීවත් වන්නේ. ඒ මේ චදාරිකය ඔබ මාගේ ස්වාමීනාසික යන්නේ මේ යූටර්න් එක මේ ෂොප් මෙතන ඔයියා එතනින් හැරෙන එක. ඒ හැරෙන්නේ නැතුව මොනවද ඒ කරත් වැඩක් නැහැ මගේ ප්‍රමන්තනේ. ඒතර මේ ගමනේදී ස්වාමීනාසේ කතා කරන්නේ ඔබගේ අතීතය වෙනස් කරන්න පුළුවන් තැනන් වහන්සේ ගැන. ඔබගේ ජීවිතයේ කල පව්පින් කියන අධිකාරී බලයක් තියෙන තැනන් වහන්සේ ගැන. එතනදී උන්වහන්සේ කතා කරලා කියනවා ධර්මිෂ්ඨකම විනයදරින්ද පරිසෙවිලා දික්මා නුගියොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්න නැත. ධර්මිෂ්ඨකම කියන්නේ ධර්මයේ ඉෂ්ට කරන තලය. පැහැදිලිව මන්දරි පුරාණ ගිවිසුමේ එයා පුරාණ ගිවිසුමේ තිබුණු ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති තලය පූර්ණත්වයට එන්නේ නව ගිවිසුමේ. ඒ ජේසුත් එක්කයි එක පුරාණ ගිවිසුමේ අසම්පූර්ණ දේ සම්පූර්ණ වෙන්නේ. දත නියට නිය නියාමයේ තියෙන තැන ස්වාමීන් වහන්සේ කඹරට ගාති දකුණු කම්බල හරවන කියන තලයට ගන්න එක තමයි. ඒක ජේසු හරහා වෙන්නේ. ජේසුගෙන් වෙන්නේ. ඒකයි පරිසිවරුන් විනයදාරයන් හිටිය තලයක් තිබුණා. ඒතර ඒ අය දසපනත එක්ක දස බාහිරම මේ පනත් ඉෂ්ට කරනවා කියන තැන ගැළවීම සහ විනාශය ගැන සනිටුවන් කරා. නමුත් ස්වාමීන් වහන්සේ කතා කරන දේ වෙනස්. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ මිනිහ නොමරන්න
මිනේ මරණ කවරකෝද විනිශ්චයට යථාත වෙනු ඇතයි පරණන් කී බව භාෂායත ඒත් මම ඔබට කියමි මම මෙතනයි මගේ ප්‍රමාතිනේ ටර්නින් පොයින්ට් එක මෙතනයි හැරොම් ලක්ෂය මමයි කියන්නේ පුරාණ ගිවිසුම දිවස්සාවලි ව්‍යවස්ථාවලි පූර්ණත්වයේ ජීස් තුල වෙන්නේ කල්මාරි යාගිය තුල උන් වහන්සේ මුළුමනින්ම ඔබගේ මගේ පාපයට බන්දි කියලා ජීවිතය දීලා මරපු ආදරයක් එකක මැරිච්ච ආදරයක් එකක කතා කරන්නේ ජීවිතය ඒ තරමට ආදරය කරන්න අතහැරපු ආදරයක් එකක ගැන කතා කරන්නේ වෙනසික කියන්නේ ඒකේ මුලට කාරණාව නිමිත්තට උනාසය කරනවා මිනිමරන්නට එපා අපි උනාස කතා කරන්න කියනවා ඒත් මම ඔබට කියමි තමගේ සහෝදරයා සමග කෝප වෙන කවරෙකුවද ඔහු අධිකරණයට යටත් වෙනවා ඇත මිනිහ මරන්නේ හිනාවෙවි නෙමෙයි කේන්ති ගිහිල්ලා වෛරයක් ගොඩනගාගෙන එතන ඒ වෛරය ස්වාමිනාසගේ විසඳුම තියන්නේ ඒ මුලට ගිහිල්ලා මග නෙමෙයි මුල ඒ වෛරය ස්වාමිනාස කියනවා සමු සහෝදරයා ගැන කෝප වෙන කෙනා විනිශ්චය කරනවා මොකද ඒ කෝපය තමයි මෝරලා මිනිහ මරපකට යන්නේ ස්වාමිනාස රෝණේ බව සම්පූර්ණයි එනිසා පරිසිවර විනේදරගේ ලෙවල් එක නෙමෙයි තලය නෙමෙයි ඔබගේ ස්වර්ගික පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ වෙනවාසි සර්ව සම්පූර්ණ වෙන්න. එතකොට මගේ ප්‍රමාතේනේ ඒ අතුලාන්ත නිදහස ඒ සම්පූර්ණත්වය මොකක්ද? සම්පූර්ණත්වය මොකක්ද? ස්වාමීන් වහන්සේට මමත්වයක් තිබුණේ නැහැ. self මමත්වයක් තිබුණේ. ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේ ඔබමව ගන්නේ මමත්වේ නැති තැනකට. ତර මේ තැනදී ඔබ ඔබගේ සහෝදරයාට වෛර කරද්දී ඔබව අධිකරණයට අතුණු ඇත. කෝප වන කවරෙකුද? ඔබ අධිකරණයට අතුණු ඇත. තමගේ සහෝදරයාට මෝඩයා කියා ගරහන කවරෙකුද? ශ්‍රේෂ්ඨාධිකරණයට අතුණු ඇත. ඇතුලේ සිතුවිල්ල වචනට නෝ ජඩයා කියන කවරෙකුද ඇත්ත? ඔව් නිරාගින්නට ගොතර ඇත. ස්වාමීන් වහන්සේට ඕනේ ඔබව සම්පූර්ණයෙන්ම උන්වහන්සේට. උදේ ක්‍රියාවට වැටෙන් නැතුව සිතුවිලි වලින් පව කරනවා නම් එතනත් වෙනස් වෙන්න උනාසිට උනේ මේ චතාර්කයේ පූර්ණ සිත් වෙනසක් එළියේ බාහිර ආටෝපේට විතරක් නෙමෙයි පූර්ණ සිත් වෙනසකට යන්න සමිනාසේ බෝ කැඳවන්නේ මගේ ආදරේ මන්තේනි කිනා එබැවින් ඔබ පූජාසනයේ වෙත පඳුරක් ගෙනෙන කල මේ සහෝදර අපේ විරුද්ධ යම් කිසි අමනාපයක් ඇතිව සිටන බව එහිදී ඔබට සිහි වෙනම් පඳුර පූජාසනයේ දිරි තබා ගොස් පඩම්කොඩ සහෝදරයා සමග වී පසු ආවුත් පඬුරු ගන්න. දැන් ඔබ දෙවි පඬුරක් කියනවා කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේගේ ජීවිතය දෙනවා කියන අර්ථය. ඒ දෙනවා කියන තැනදී සහෝදරයත් එක්ක වෛරකින් තිනවනවා. සහෝදරයත් එක්ක තරහක් තිනවනවා. ඔය සහෝදරය ඇත්තට මම නෙමෙයි මම නම් සහෝදරයා මාත් එක්කම නපයි. බලවලුන් එක හරි අසාධාරණ කතාවක්. ඇයි මේ කියන්නේ? ඔකේ ප්‍රමාතනේ මේ දහම ගැඹුරින් ගැඹුරට අරගෙන යනවා එක එක සම්බන්ධතාවර තියෙන ගැඹුර. උනාසේ උපත්ති හතරේ පරිචිතය අපි කියාදි කායින් ආබෙල්ගේ සිද්ධියදී ආබෙල්ගේ පඬුරත් එක්ක උනාසේ ආබෙල්ව පිළිගත්තා. දැන් කොහොමද පිළිගන්නේ? තරහ කොන්තරයක්. එකම ස්වාමීන් වහන්සේ ඒ තාත්තගේ එකම දරුවෝ. එකම හිසේ අවයව. උනාසේ දෙක විසඳගෙන එන්න. විසඳගත්තයින් පස්සේ අර ඔබ බාර ගන්න පුළුවන්. එතකොට ඔබ පරස්පර විරෝධී චරිතයක් වෙනවා. මගේ ආදරේ මෙමන්තනි අවසානයේ උන්වහන්සේ කතා කරලා කියනවා විවිරුද්ධ කාර්ය සමග උසාවියට යන කල මගදී ඉක්මනින් ඔහු සමග ඉවන්න නැත්නම් විරුද්ධ කාර්ය ඔබට විරුද්ධ කාර්යයට බාර දෙන්නේ මගේ ආදරේ මෙමන්තනි දාවිඩ් පව කරමින් පස්සේ ගිතාලේ 51 කියනවා මම ඔබට විරුද්ධව පමණක් පව කරා හැබැයි පව කරේ උරියාට බෙච්චේබාට විරුද්ධව නමුත් කතා කරන්න දෙවියන් වහන්සේට විරුද්ධ පව කරා ඔබ මම මේ ජීවිත ගමනේ විසඳ ගන්න පුළුවන් කාලෙක ඉන්නේ ඔබේ සහෝදරත් එක්ක දෙවි සඳ ගන්න. තස්වාමීන් වහන්සේත් එක්ක දෙවි සඳනවා. උන්වහන්සේ ඔබට ඔබ උන්වහන්සේ විරුද්ධව පව කරලා තියෙන අන්තිම බලද්දි. එල්සා විසඳ ගන්න. ඒ දවසේදී මොකද ලෝක අවසානයේදී මරණයෙන් පස්සේ ඔබ විසඳන්න දෙයක් නැහැ. ප්‍රතිර මිනිශ්ශක් විතරයි. නමුත් දැන් විසඳ ගන්න තියෙන දේ මේ මාර්ගය තුල විසඳ ගන්න. ඒක ඔබට දෙන ලස්සන අවස්ථාවක් ස්වාමීන් වහන්සේ. එනිසා එතන අතහැරලා විසඳගත්තාම සදාතනික අත්දැකීමකට ඔබට උරුමකම් ලැබෙනවා. ඒ දේ කරන්න ස්වාමිනාස්ගේ ශක්තිය ගන්න බලය ඉල්ලලා යාඥා කරන්න. ආමෙන්. ජෙස්බිරයි.